කොහොම වුණත් කමන්නේ මේ කතාව පොඩ්ඩක් ගැඹුරු වැඩි වෙනවා. නමුත් සමස්ත කතාව පිළිවෙලට අහගෙන යනකොට ගැඹුරක් නැති වෙනවා. ගයාත්‍රි පෙන්වන්නේ තථාගත මෛත්‍රිය නොවේ. තථාගත මෛත්‍රිය තාම බුදුනේ නැති වෙන්නේ. ගයාත්‍රිය පෙන්වන්නේ පෙර බුදුන් වහන්සේගේ. මතු බුදුන් නොවේ. මතු බුදුන්ගේ කතාව අහගෙන ඉන්න කට්ටියන්ට අවලෝකීතේශ්වර කෙනෙක් වීමට හැකියාව තියෙනවා. මතු බුදුන්ගේ කතාව අහගෙන ඉන්න කට්ටියන්ට අවලෝකීතේශ්වර කෙනෙක් වීමට හැකියාව තියෙනවා. බුදුන්ගේ කතාව අහගෙන ඉන්න කට්ටියන්ට රහතුන් තනං බුදු වීමට හැකියාව තියෙනවා. බුදුන්ගේ කතාව අහගෙන ඉන්න කට්ටියන්ට අවලෝකීතේශ්වර වෙලා ශේස්ත්‍රය මාරු කරගෙන බුදු වීමට හැකියාව තියෙනවා. දෙකක් කිරීමට තථාගතයන් වහන්සේට හැකියාව තියෙනවා. නමුත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැත්තං අනුත්තර සම්යක් සම්බෝධියට ගිහින් ආවනම් ඔහුට කරන්න සිද්ධ වෙන්නේ નિરાයාසයෙන්ම ලෝකේ නැති වෙලා තියෙන්නේ මොකද්ද? අන්න ඒක මතුකොල්ල පෙන්වීම. නැති වෙලා තියෙන්නේ ඇසිපිය දෙපිය අතර වෙන. එහි තියෙනව පැහැදිලි බව වෙයි. අන්න ඒක මතුකොල්ල පෙන්නන. බොහෝ කාලයක් තිස්සේ නේද දේශනා කරලා මතුකොල්ල පෙන්නන. හරිද කියලා. බොඳ වෙනවද කියලා නැහැ කියලා කිව්වා. එහෙනම් හරි. ඉතින් ඔක ගෞතම බුදුහාමුදුරන්ට කරන්න බැරි වුණා. ගෞතම බුදුහාමුදුරුව ඉන්න වෙලාවේ මාර්ය හරස් වුණා. ගෞතම බුදුහාමුදුරුව ඉන්න වෙලාවේ මාර්ය හරස් වුණා. පසේ බුදුහාමුදුරුව මියදුනේ ගෞතම බුදුහාමුදුරුව බුදු වෙලා දින 7කින්. පැහැදිලි. දින 7කින් හරි කියලාවිල්ල මිය දුනා. ආපහු අනිත් පැත්තට ආවේ කවුද කියලා හෙව්වොත් සුබද්‍ර නමින්. ඒතර මාතංගීමු. ඊට පස්සේ අනිත් පැත්තට ඇති නැති ධර්ම දෙක අවසන් වෙනකොට ආපහු ආවේ කවුද කියලා? සමන්තපත්‍ර. සමන්තපත්‍ර ආවම පස්සේ සමන්තපත්‍ර සූත්‍රයේ කවුරු හරි ශ්‍රවණය කරොත් ඒ කට්ටියන්ට පැටලෙන. ආයි පැටලෙන ලොයි පැටලෙන. මොන බෝධිසත්වෙටත් පැටලෙන සූත්‍රයක් සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ 28 වෙනි සූත්‍රයේ. කාටද දේශනා කරන්නේ කවුද බල සම්පන්න කියලා ඒක ඉතින් ටික කාලයක් බලාගෙන ඉඳලා හොයාගත යුතුන. දැන් සමන්ත භද්‍ර බුදු කෙනෙක් නම් සිරිමත් බඹ සිරසේපා පිසිනා සැරියුත් මහ මුගලම් පිළිවෙලිනා කියලා කියනවා. ඕක කියන්නේ සමන්ත භද්‍ර කොහොමයි? සිරිමත් බඹ සිරසේපා පිසිනා සැරියුත් මහමුගලන් පිරිවෙරිනා. සමන්තපත්‍රට තමන්ගේ ගාව මහන වෙච්ච උන්ගේ ඔළුවේ කකුල් දෙක පීදායමට හැකියාව තියෙන. සාරිපුත්‍ර කියලා කියන්නේ බඹසිරසේ පවා කකුල් දෙක තියන්න පුළුවන් තත්ත්වෙ හිටපු කෙනෙක් කියලා කියනවා. නමුත් ගෞතම බුදුහාමුදුරු සාරිපුත්‍රගේ හිස මත හිටපු කෙනෙක්. හිස මත සද්දා පුත්ත වුණාට හිටියේ හිස මත වෙනවා. අවලෝකීතේශ්වර ප්‍රවා බුදුරු තියාගෙන ඉන්නේ හිස මත වෙනවා. කිසිම විටක උරේටවක්වත් ඇඟිල්ලකටවක්වත් පහලටවක්වත් ගන්න නැති වෙනවා. ආය සද්දාව පිටෙව්වොත් එහෙම්මම වෙයි. හිස මත අන බුදු කෙනෙක්ගේ තරම. එවන් බුදු කෙනෙකුට තමයි අර සමන්ත භද්‍රගේ වටා පිටාවේ ඉන්න කට්ටිය අර සෝස්ත්‍ර සජ්ජායනා කරේ. සිරිමත් බඹ සිරසේ පාපිසින සමන්ත භද්‍ර සරණං ගච්ඡාමි. මෙන්න මේ වගේ බණ කියන ගත්ත මතකද කියලා කට්ටියට. හරි සතුටුයිනේ. බුදු කෙනෙක් පහල වෙලා අලුත් බුදු කෙනෙක් අකල් බුදු කෙනෙක් පහල වෙලා ඉන්න වෙලාවක්. ඊට පස්සේ ටික කාලයක් බලාගෙන ඉඳලා මහබෝධිසත්ව අවලෝකීතේශ්වර අධිෂ්ඨාන කරනවා. දන්ත ධාතුවට මොකක්ද කියන්නේ? සර්වඥ ධාතුන් වහන්සේලාට කොහොමද ඔබ ගරු කරන්නේ? මංගරු කරන්නේ මෙහෙමයි කියලා කිව්වේ. ඒක එහෙම. ඊට පස්සේ ඔබට වතපලන්දල තියෙන චීවරයට කොහොමද ගරු කරන්නේ? මංගරු කරන්නේ මෙහෙමයි කියලා කිව්වේ. ඔයන්නාකි බල්ලෝ අම්මා. ඇත්තද? එහෙනම් අපි යමු පොඩ්ඩක් අස්ගිරි මල්ලත් පැත්තට. ගිහිල්ලි වෙලා පෙන්නන්න බලන්න. තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට දන ගහන්නේ කියලා කියන බලන්න. එතෙන්ට කියන බලන්න දන ගහන්නේ කියලා. දැන් ඔබට දන ගහන වෙනෝ රටම
තමන්ගේ වටේ ඉන්න සියලු දෙනාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාම දන ගන්න අතෙන්ට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලන්න. පෙන්නුව වෙනෝනේ. ඒ පෙන්නුවෙන් පස්සේ ඔහු බුදු කෙනෙක් නොවේ. කවුරු හරි ඒකගේ පස්සෙන් තාම ඇවිදිනවනම් ඌ බුරුවෙක් වෙනවා.